Aibuan, api parama pujaniya Mahasangha Ratnen palamu avasara samavala deva api karunika dayabara kasun mahatma ayatane nirmatru tuman hetiyata ituma etulu karyamandale siyalu denamat e wageema I learning college ayatane adhyapanehi nirata vela inna siyaluma daruwan e wageema demapiyene karunika pinwatne ada wappura paspasaka poho dawasa ada dawase api වෙනදා වගේම සෑම පොහෝ දිනයකම සිදු කරන පොහොය පින්කම් වැඩසටහන අද දවසේදීත් අපි ආයතනයේ මගින් සංවිධානය කළා ඒ අනුව දැන් අපි ඒ ධර්ම දේශනාමය පින්කමට සම්බන්ධ වෙන්නයි මේ සූදානම් වෙන්නේ අපි punci welawak pramada kala hetu ape daruan tamat sambandha wemin inna avasthawa nisa api vinadi kīpayak pramada kala e wenuen api ayatane ayatanayak hetiyata api ape gauravaniya swamin hanselagen saha chilu dena gen සමාව අයදිනවා ඒත් එක්කම අද වක්පුර 15ක පොහොව දවසේ සිදු කෙරෙන ධර්මානුශාසනාව ධර්මදේශනාව අවත්වන ස්වාමීන් වහන්සේ ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ හඳුන්වා දීම සිදු කරන අවස්ථාව සහ පිළිගැනීම සිදු කරන අවස්ථාව විශේෂයෙන්ම මේ වෙලාවේ අපි අපේ ආයතනයේ මගින් අපේ මේ I learning college ආයතනයේ ප්‍රධාන උපදේශක හැටියට කටයුතු කරන අපේ ගෞරවනීය හාමුදුරුවෝ ප්‍රධාන හාමුදුරන් වහන්සේ හැටියට කටයුතු කරන ඇහැලියගොඩ මෙත්මුනි විහාරයේ විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී අපේ කල්යාණ මිත්‍ර පූජනීය අපේ කලවානේ කරන්ත පඬිත හාමුදුරුවොත් වැඩ ඉන්නවා. ඉතින් උන්වහන්සේත් අපිත් ඒ වගේම ආයතනයේ කසුන් මහත්මා ප්‍රමුඛ කාර්යමණ්ඩලයේ ඒ වගේම අපේ ශිලූම දූ දරුවන් ඇතුළු හැමදෙනා විසින් අපි මේ වෙලාවේ ධර්මානුශාසනාව සඳහා වැඩම කර සිටින හාමුදුරන් වහන්සේ පිළිගැනීම සිදු කරනවා. උන්වහන්සේ කුඩා කාලයේ පටන් අපි එකට අධ්‍යාපනය ලැබපු මහනුවර අස්ගිරි මහා විහාර මහපිරිවෙනේ අධ්‍යාපනය ලැබලා උන්වහන්සේ ඉන්පසු දීප්තිමත් ශිෂ්‍යෙක් වශයෙන් එහි අපිත් සමග බොහෝම දක්ෂ ලෙස කටයුතු කළා. ඉන් අනතුරුව ඉතාමත් ඉහලින් සමත් වෙනවා ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමෙන් පවත්වනු ලබන ප්‍රාචීන පණ්ඩිත අවසාන විභාගයේ රාජකීය පණ්ඩිත උපාධියෙන් උන්වහන්සේ 2011 වර්ෂයේදී පිදුම් ලබනවා. ඉන් අනතුරු උන්වහන්සේ ඒ ශේෂ්ත්‍රයෙන් ඉදිරියට යමින් කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් අධ්‍යාපන ආයතනයේ ශාස්ත්‍රපති උපාධිය ඉන් අනතුරු ලබා ගන්නවා.
එතැන් පසු උන්වහන්සේ පිරිවෙන් ක්ෂේත්‍රයට සම්බන්ධ වෙනවා මේ පිරිවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සම්බන්ධ වෙලා කටයුතු කරනවා. ඒ අතරතුර උන්වහන්සේට බුරුම රාජ්‍යයෙන් ශිෂ්‍යත්වයක් සමග ආචාර්ය උපාධියක් ලැබෙනවා. උන්වහන්සේ ශරීරයෙන් කුඩා වූවත් මේ වෙනකොට ඉතාමත් අධ්‍යාපනික වශයෙන්ුත් සහ රාජ්‍ය මේ අමාත්‍යාංශයේ හොඳ උපදේශකවරයෙකු වශයෙන්ුත් ඉහළ තැනකට ගමන් කරලා තියෙනවා ඒ උන්වහන්සේගේ දක්ෂතාවය නිසා. උන්වහන්සේ පිළිබඳව හඳුන්වනවා නම් ඔය කරුණු ටික අනිවාර්යෙන් මං සිහිපත් කළ යුතුම නිසා. උන්වහන්සේ දැනට වැඩ කටයුතු කරන්නේ උඩුපුස්සල්ලාව ශ්‍රී මන්තින්දාරාම පිරිවෙන් විද්‍යායතනයේ විහාරාධිකාරී සහ පරිවිනාධිපතිවරේ ස්වාමීන් වහන්සේ හැටියට කටයුතු කළා. උන්වහන්සේ දැනට දහම් පාසල් පිරිවෙන් හා රාජ්‍ය අමාත්‍යාංශයේ පිරිවෙන් සහකාර අධ්‍යක්ෂවරයෙකු වශයෙන් කටයුතු කරනවා. විශාල සේවයක් ලංකාවේ පිරිවෙන් අධ්‍යාපනය වෙනුවෙන් දහම් පාසල් අධ්‍යාපනය වෙනුවෙන් කැප වෙලා කටයුතු කරනවා. ඉතින් උන්වහන්සේ ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ආචාර්ය නම කියන්නට අවසරයි අපේ ගෞරවනීය පුස්සල්ලාවේ සීල විසුද්ධි ගෞරවනීය පණ්ඩිත හාමුදුරන් වහන්සේ තමයි අද ධර්ම දේශනාව සඳහා සහභාගි වෙන්නේ වැඩම කරලා වැඩ සිටින්නේ. ඉතින් උන්වහන්සේ අපි ඉතාමත්ම ගෞරවයෙන් යුක්තව මේ වෙලාවේ බොහොම පාදාභිවන්දනයෙන් යුක්ත උන්වහන්සේ අපි ආයතනයේ වෙන්නේ පිළිගනු ලබනවා. අපේ iLearning College ආයතනයේ දරුවන් සියලු දෙනාම දැන් සම්බන්ධ වෙලා ඉන්න සියලුම දරුවන් බොහොම ඕනෑකමින් බොහොම පිළිවෙලකට මේ පින්කමට සම්බන්ධ වෙන්න විශේෂයෙන්ම හොඳට ධර්ම ශ්‍රවණය කරන්න ඔබ පුළුවන් නම් පොතක් පෑනක් ළඟ තියාගෙන අපේ ධර්ම දේශකයාණන් වහන්සේ දේශනා කරන කරුණු කාරණා ඔබට හොඳයි කියලා හිතන ඔබට හිත ගන්න සිද්දත් කරුණු තිබෙනවා නම් ඒවා සටහන් කරගන්නටත් යොමු වෙනවා නම් බොහොම වටිනවා. ඉතින් අපේ ධර්ම දේශකයාණන් වහන්සේ අපේ පණ්ඩිත හාමුදුරන් වහන්සේගේ දැන ගැනීම පිණිස කෙටියෙන් මම ආයතනය වෙනුවෙන් ආයතනය පිළිබඳව කෙටි සඳහනක් කරන්නම්. මේ ආයතනය අපේ හාමුදුරනේ බොහොම සද්භාවයෙන් ඉදිරිපත් වෙලා කටයුතු කරන ආයතනයක්. ගිය අවුරුද්දේ ඉඳලා මේ තාක් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ලංකාවේ මේ වෙනකොට යම් පසුබෑමකට ලක් වෙලා තිබෙනවා. එවන් කාලවකවානුවක අපේ කසුන් මහත්මා විදේශ රටක යුරෝපයේ වැනි රටක මේ හිටියත් එතුමාගේ පිටුපස්ස වෙනම කණ්ඩායමක් ඉන්නවා. ඒ හැමෝම ඒ වගේම එතුමාගේ ආදරණීය බිරිඳ සලනි නෝනා මහත්මිය ඒ ගුරුතුමියත් බොහොම කැපවීමෙන් මේ ආයතනයේ කරගෙන යන්නට කටයුතු කරනවා. ඉතින් කාර්ය මණ්ඩලයක් වෙනම ඉන්නවා. ඒ වගේම සද්භාවයෙන් කියලා කිව්වේ මේ ආයතනයේ බොහොම සත්කාරයක් හැටියට තමයි මේ අධ්‍යාපනික තිළිණය කරන්නේ. විශේෂයෙන් මේ දහම් පාසල් අධ්‍යාපනයේ සම්පූර්ණයෙන්ම සත්කාරයක් හැටියටම තමයි සිදු කරන්නේ. මෙතනින් බලාපොරොත්තු වෙන්නේ අපේ කසුන් මහත්මාගේ ප්‍රධාන අපේක්ෂාව ධාර්මිෂ්ඨ සමාජයක් ගොඩනගන්න. විශේෂයෙන්
තෙරුවන් සරණ යන අන්සිල් සුරකින සමාජයක් අනාගතේ දායාද කරන්න තමයි තමන් උපන් රටට සේවයක් කරන්න තමයි අපේ කසුන් මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයේ අපේක්ෂාව. එනිසා මම ඒ කාරණාව අපේ ගෞරවනීය ධර්මාශනාරූඪ පණ්ඩිත හාමුදුරන් වහන්සේට දැන ගැනීම පිණිස කෙටියෙන් සිහිපත් කළේ. එහෙනම් අපි දැන් ධර්මානුශාසනාව සඳහා සූදානම් වෙමු. නැවත අපි අපේ ගෞරවනීය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති ආචාර්ය අවසරයි පුස්සෙල්ලාවේ සීල විසුද්ධි ගෞරවනීය පණ්ඩිත හාමුදුරන් වහන්සේට මෙතැන් පටන් ධර්ම දේශනාව සිදු කරගෙන යන මෙන් ඉතාමත් ගෞරවයෙන් යුක්තව ඉල්ලා සිටිනවා. උන්වහන්සේට ආරාධනා කර සිටිනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි. හොඳයි දරුවෝ දැන් මේ දැන් පුතේ ඔයාලා දැන් සූදානම් වෙන්න අන්තිම සමාදන් වෙන්න අපේ පණ්ඩිත හාමුදුරෝ මන් සහිත පංචශීල සමාදන් කරවයි. හැමෝම දැන් සාදු පාව තාත්තියා අපේ පණ්ඩිතාන්දරෝ සීල සිද්ධාන්දරෝ අනිත් මයික් එක ඔෆ් කරන්න මම පටන් ගන්න අවශ්‍ය වෙලාවට මයික් ඔන් කරගන්න. සම්බුදු සිසිලායි සඳහම් සිවනායි අරගෙන ආවෙමි ඔබව සොයා අහන්න ආසයි ඔය සුමිහිරි හඳ යන්න කවුරුත් සාදු කියා ඒ හඳ මිහිරි හරිම ලස්සනයි එහෙනම් දැතම නලලෙතියා පන්සිල් ගැනුමට කියන්න තෙවරක් නමෝ තස්ස භගවතෝ කියා සිංහත් දරුවටම දෙනාම ඇතනල්ලි තියාගෙන ඉසරණ සහිත පංච සීලේ සමාදන් වෙන්න තුන් වතාවක් නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි.
වැඩම කොට සිටින ඊලර්නින් කොලේජ් ආයතනයේ අනුශාසකත්වයේ දරන ගෞරව ශාස්ත්‍රවේදී ඒ කලවාණී සරණතිස්ස ස්වාමීන් වහන්සේ මාගේ සුපසන් මිත්‍ර කල්යාණ මිත්‍ර ගෞරව ශාස්ත්‍රවේදී බංග්ලාදේශයේ අස්සජි ස්වාමීන්ද්‍රයන් වහන්සේ දින මහන්සියෙම පළමුවෙන්ම අවසරයි ඊලර්නින් කොලේජ් නිර්මාතෘවර පුතින්වත් පසුන් මෙතුමනි සල්මි මෙතිනිය ප්‍රධාන න්‍යායතනයේ ගුරුවරතුන් හැටියට විශේෂී කැපකිරීමක් කරන සුපින්වත් ගුරුවරතුනි ඊලර්නින් කොලේජ් ආයතනයේ අධ්‍යාපනයේ හදාරන අපේ කුංචි ස්වාදරුවනි මවුදේ මවුපියනි ඉතාම වැදගත් ඉතාම වටිනා කාලීන අවශ්‍යතාවයක් ඉෂ්ට කරන්නට බලාපොරොත්තු වෙන වෙලාව අපේ අස්සජි හාමුදුරුවෝ සිහිපත් කළා මතක් කළා න්‍යායතනයේ කාර්යභාරය පිළිබඳව මේ දරුවන්ට මේ අධ්‍යාපනය ලබා දීමේදී අනුගමනය කරන ක්‍රියාවලිය පිළිබඳව එවැගේම මේ ආයතනයේ නිර්මාතෘවර ඒ කසුන් මැතිතුමා බොහොම ආගමත දහමට ලැබිව යුරෝප රටක වාසය කළත් බොහොම සම්‍යක් දෘෂ්ටික ආකල්පයන්ගෙන් සැදුම්ලත් අයෙක් බව අපේ අවස්ථාවේදී හඳුනා ගත්තා. එනිසා අපි එතුමන්ට බෙහෙවින්ම පුණ්‍යානුමෝදනා කරනවා. අද මේ රටේ ලෝකේ පවතින වාතාවරණය මනවින් තේරුම් අරගෙන මේ දරුව වෙනුවෙන් මෙවැනි සත්කාරයක් ඉෂ්ට සිද්ධ කිරීම පිළිබඳව. දරුව තමයි අපේ රටේ අපේ දැයේ අනාගතය. දරුව තමයි අනාගතයේ අපේ රටට අපේ දැයට අපේ සම්බුද්ධ ශාසනයට නායකත්වය දෙන්න හැදෙන වැඩෙන පෝෂණය වන මේ ලෝකේ මම සලකන විශේෂීම කොටහසේ තමයි දරුව හැටියට මම හඳුනගන්නේ. එනිසා දරුවන්ට තමයි හොඳම දේ දරුවන්ට තමයි නිවැරදිම දේ දරුවන්ට තමයි අවශ්‍යම දේ අවශ්‍ය මොහොතේ අවශ්‍ය ආකාරයට ලැබෙන්න ඕන. මේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය මේ ගෝලීය වසංගත තත්ත්වය හමුවේ අපි ඉලක්ක කරන්නට ඕන දරුවන්ව ඒ දරුවන්ගේ අවශ්‍යතාවය හඳුනාගෙන ඒ දරුවන්ට නිවැරදිම දේ ලබා දෙන එකයි වැඩිහිටියෝ හැටියට බලධාරීන් හැටියට නිලධාරීන් හැටියට මව්දේ මව්පියෝ හැටියට ගුරුවරු හැටියට අපි කවුරුත් සිදු කරන්නට අවශ්‍ය කරන්නේ අන්නේ කාරණාව මනවින් තේරුම්ගෙන අනාගතයේ ධාර්මික ධර්මිෂ්ඨ අනාගතයක් කරන්න අනාගතය සුපසන් අනාගතයක් බවට පරිවර්තනය කරන්න ධර්මයෙන් පෝසත් වන දරු පිරිසක් පිහි කරන්න කතුන් මහත්ම ප්‍රමුඛ කාර්ය මණ්ඩලයේ ගනු ලබන උත්සාහය අපි ස්වාමින් වහන්සේලා හැටියට අධ්‍යාපනයට වග කියන ශාසනයට වග කියන භික්ෂුන් වහන්සේලා හැටියට අපේ කෘත වේදීත්වය ඔබතුමාලට තුමියලට දී නමනවා ඒ සඳහා අනුශාසකත්වයේ දෙන අපේ ස්වාමීන් වහන්සේලාටත් අපේ සුභාශිර්වාදය බලමින්ම පිරි නමනවා අපේ දෛද්වා දරුවන්ටත් සෞභාග්‍යමත් අනාගතයක් ඒ තුලින් අත් වේවායි කියන ප්‍රාර්ථනාව පළමුවෙන්ම සිද්ධ කරනවා.
පින්වත් දුවේ පුතේ අද වප්පුර 15 පොහේ දවසේ මම මගේ ධර්ම දේශනාව ආරම්භ කරන්නට කලින් ඒ පිළිබඳව වචනයක් කාරණා කිහිපයක් සිහිපත් කරන්නට ඕනේ දරුවන්ගේ දැන හඳුනා ගැනීමට පැසිගි හාමුදුරුවෝ කිව්වා වගේ මේක වැදගත්කමක් තියෙනවා නේද ඒ කියන කාරණා වල අපේ දරුවන්ට අවශ්‍ය කරන මොනහරි යමක් තියෙනවා නේද ඒවා සටහන් කරගෙන ඒවා පිළිබඳව නැවත විමසලා බලලා අටියුතු කරනවා නම් මම හිතන්නේ ඒක බොහොමත්ම වටිනවා මේ පුතේ වප්පුර 15 පොහේ දවසේ කියන එක අපි සාමාන්‍යයෙන් හඳුනා ගන්නවා වැපිරු අස්වනු නෙලා ගන්න පොහේ වප්පුහේ හැටියට මොකද අද දවසේ බොහොම වටිනා සිදුවීම් රාශිය සිද්ධ වුණ ඒ වගේම බොහොම වැදගත් අරමුණු කාරණාවලට අවස්ථාව යෙදුණ උතුම් පුර 15 පොහේ දවසක් පහුගිය අසලපුර 15 පොහේ දවසේ අපේ උපසපන් වික්ෂුන් වහන්සේලා වස්සික්ෂා පදයේ සමාදන් වෙලා ඒ විහෙර විහාරස්ථානවල වස්පසන්නට යෙදුණා. වස් කාල සීමාව කියලා කියන්නේ ගිහි පැවිදි මේ දෙපාර්ශ්වයටම බොහොම අර්ථවත් වන පින් රාශියක් රැක ගන්න ඇති කර ගන්න කටයුතු කරන වටිනා කාල සීමාවක්. මේ කාල සීමාවේදී අපි බණට දහමට යොමු වෙනවා. භික්ෂුන් වහන්සේට අප උපස්ථාන කරනවා සිව්පසයෙන් මොනවද සිව්පසය? චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍ය. දරුවන්ගේ නැවත ආධාරණයට චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍ය. මෙන්න මේ කියන සිව්පසයෙන් අප උපස්ථාන කරමින් අපි පුරා මාස 3ක් භික්ෂුන් වහන්සේලා රැක බලාගෙන අද දවසේ ඒ භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් අදින් ආරම්භ කරන කඨිනය මේ ශාසනයේ ගැන්වෙන වඩා ප්‍රබලම පින්කම තමයි කියෙන්නේ කඨින චීවර පින්කම. මෙන්න මේ කඨින චීවර පින්කම් කාලය ආරම්භ කරන්නේ අද දවසේ. ඒකයි කිව්වේ වැටුරු අස්වනු නෙලා ගන්න පොහේ වප්පුහය. තුන් මාසයක් අපි භික්ෂුන් වහන්සේලා සමග මහන්සේලාට අප උපස්ථාන කරමින් මහන්සේලාගේ බණ දහම් ශ්‍රවණය කරමින් උන්වහන්සේලා සමග ආගමික කරුණු කාරණාවල යෙදෙමින් අපි මේ ශාසනය තුල බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල පින් කෙත තුල පුණ්‍යක් ශේෂ්ත්‍ර පින් කෙත තුල අස්සනු නෙලලා අස්සනු වපුරලා බීජ වපුරලා ඒ වගේ අස්වැන්න ලබා ගන්න හදින් පටන්. එතකොට මේ වප්පුර 15 පොහේ දවසේ අන්නේ වටිනාකම කියාපාන උතුම් පුර 15 පොහේ දවස. අද වගේ දවසක තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ මාතෘ දිව්‍ය රාජ්‍ය හැටියට අපි සලකන අපේ සිද්ධාර්ථ බෝසතුන් වහන්සේ උත්පත්ති ලැබලා දින 7කින් කලෝරිය කළ මහා මායා දේවිය මාතෘ දිව්‍ය රාජ්‍යාව වැඩවසන දිව්‍ය ලෝකේ සංකස්සපුරේ උන්වහන්සේ වස්වසා වැඩ ඉඳලා වස් පවාරණය කරලා නැවත මනුෂ්‍ය ලෝකයට වැඩම කරන්නට යෙදුන පුර 15 පොහේ දවස වශයෙන් උත් මේ වප්පුර 15 පොහේ දවස සැලකෙනවා. ඒ පළවෙනි කාරණේ. ඊළඟට අපේ ශාසනයේ අගසවු දෙනමක් හිටියා. කවුද අපේ අගසවු දෙනම? සරියුත් මහරහතන් වහන්සේ සහ මුගලන් මහරහතන් වහන්සේ. මේ අතර දකුණත් සව් වශයෙන් වැඩ හිටපු
සැරියුත් මහරහතන් වහන්සේ මහා ප්‍රඥාවන්ත භික්ෂූන් වහන්සේලා අතුරින් අගතනතුරට පත්ුනේ මේ උදාර වප්පුර පසළොස්වක පොහේ දවසේ අද වගේ දවසක. ඒ වගේම තමයි දුවේ පුතේ අපි කල්පනා කරනවා අපි විශ්වාස කරනවා අනාගතයේ සම්මා සම්බුද්ධ ප්‍රාප්තියට පත්වන බෝසතුන් වහන්සේ හැටියට මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ. මෛත්‍රී බෝසතුන් වහන්සේ එකී අදිෂ්ඨානයෙන් උතුම් ප්‍රවෘජාවට එහෙම නැත්නම් පැවිදි ජීවිතයට පත්තුණු පුරපසළොස්වක පොහේ දවස හැටියට මේ වප්පුර පසළොස්වක පොහේ දවස සැලකෙනවා. ඒ වගේම තමයි අද අපි ලෞතර බුදුහාමුදුරුව වෙනුවට උන්වහන්සේ වෙනුවෙන් පූජාර්හ වස්තුන් හැටියට සැලකෙන වන්දනමානයට ලක් කරන උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධි ක්‍රම රාජානන් වහන්සේ කොහෙද පුතේ වැඩ ඉන්නේ? අනුරාධපුරේ මහමෙවුනාවේ. අනුරාධපුරේ වැඩ ඉන්න උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේ මේ ලංකා ද්වීපයට වැඩම කරන්න ඒ වෙනුවෙන් එදා දේවානම් පියතිස්ස මහරජුරෝ මේ රටේ රජ කරන කාලේ අරිට්ඨ කියන ඇමතිවරයා ඒ උතුම් ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ අංකුර බෝධින් වහන්සේ වැඩම කරවන්නට දඹදිවට යන්න පිටත් වුණ පුරපසළොස්වක පොහේ දවස හැටියට මේ වප්පුර පසළොස්වක පොහේ දවස සැලකෙනවා. ඒ වගේම එකල් හිටපු අනුලා බිසවයතුළු පිරිස මේ ශාසනික වශයෙන් භික්ෂුණීන් වහන්සේලා හැටියට ලංකාවේ භික්ෂුණී ශාසනය ආරම්භ කරවීම පිණිස සංගමිත්තරණින් වහන්සේ ලක්දෙරණට වැඩම කරවන්න ඒ ආරාධනාව සිද්ධ කරන්න ඒ පිරිස ගියපු පුරපසළොස්වක පොහේ දවස හැටියට මේ වප්පුර පසළොස්වක පොහේ දවස සැලකෙනවා. ඒ වගේම තමයි ථූපාරාමය තුලදී අපේ ශාසනය වෙනුවෙන් විනය සම්බන්ධ කරගෙන සංගායනාවක් සිද්ධ වුණා. අන්නේ සංගායනාවත් මේ වප්පුර පසළොස්වක පොහේ දවස කේන්ද්‍ර කරගෙන තමයි සිද්ධ වුණේ. ඒ වගේම ලංකාද්වීපයේට විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධි ක්‍රම රාජානන් වහන්සේ වැඩම වන්නට ඒ අංකුරය අසතු මහා බෝධි ක්‍රම රාජානන් වහන්සේගෙන් ගැලවිලා රන් කටාරමක පිහිටියාය කියලා ශාසන ඉතිහාසයේ දැක්වෙනවා. ඒක ස්වභාවිකව සිද්ධ වුණු දෙයක්. ඒ ස්වභාවිකව සිද්ධ වුණ ඒ සුවිශේෂී කාර්යයත් ඉටු වුණ දවස හැටියට මේ වප්පුර පසළොස්වක පොහේ දවස සැලකෙනවා. ඒ වගේම උපසම්පදා භික්ෂුන් වහන්සේලා වස් කාල සීමාව නිමා කරලා අසල පෝයෙන් පෙරවස් සමාදන් වුණ භික්ෂුන් වහන්සේ අද දවසේ මහා පවාරණ පින්කම මහා පවාරණ විනය කර්මය සිද්ධ කරමින් වස් පවාරණය සිදු කිරීමත් මේ වප්පුර පසළොස්වක පොහේ දවසේ සිද්ධ වෙනවා. මෙන්න මේ විදිහේ අරමුණු මෙන්න මේ විදිහේ සිදුවීම් රාශියක් ඉටු වුණ පුර පසළොස්වක පොහේ දවසක් තුළ තමයි අපේ අයිලර්නින් කොලේජ් ආයතනයේ දරුවෝ අපිත් එක්ක මේ ධර්මානුශාසනාවට මේ ධර්ම දේශනාවට එකතු වෙන්නේ. ඒ නිසා බොහොම වටිනා බොහොම වැදගත් බොහොම අරමුණු පවතින පින් කාලයක ආරම්භය සමිතුහන් කරන පුර පසළොස්වක පොහේ දවසක් හැටියට අපේ දරුවන්ට මේ වප්පුර පසළොස්වක පොහේ දවස අපි මුලින්ම හඳුන්වලා දෙමු. ඉතින් පින්වත් දරුවනේ මෙතන මම හිතනවා අපේ වැඩිහිටි මව දෙමව්පියොත් ඉන්නවා. මේ දෙමව්පියෝ දන්නවා වැඩිහිටියෝ දන්නවා අපිට අවශ්‍යම අවස්ථාවේදී අතීතයේ ඉඳලාම පිහිට වුණේ
බුදුරජාණන් වහන්සේගේ ධර්මය. අපිට අතීතයේ ඉඳලම අපිව රැක්කේ ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඒ ධර්මය අපිට සමීප කළේ ඒ ආරක්ෂාව අපිට එකතු කළේ පන්සලේ හාමුදුරුවෝ. පන්සලේ හාමුදුරුවෝ තමයි උපතේ ඉඳලා විපත දක්වාම අපේ ජීවිතේ සෑම අවස්ථාවක්ම අපිට ආශිර්වාදයට හිටියේ. අපිට රැකවරණයට හිටියේ. අපිට පිහිටට හිටියේ. වෙදකම තිබ්බේ පන්සලේ. ගුරුකම තිබ්බේ පන්සලේ. පනදහම් තිබුණේ පන්සලේ. පොතපත ලිව්වේ පන්සලේ. දරුවගේ අකුරු ටික කියෙව්වේ පන්සලේ. දරුවගේ හිස් කැපීම සිද්ධ කළේ, කෙස් කැපීම සිද්ධ කළේ පන්සලේ. විවාහයට පෙර, අධ්‍යාපනයට පෙර, මංගල සම්මත අවස්ථාවන්ට පෙර ආශිර්වාද එකතු කළේ පන්සලෙන්. ලෙඩක් දුකක් රෝගයක් ඇති වුණාම පිහිටට සිටියේ පන්සල. විපතේදී අපේ අවසන් ආගමික කටයුත්තක තිබුණේ පන්සල. ඒතර මේ හැම දෙයක් තුළදීම පන්සල මුල් වුණා කියලා කියන්නේ ධම්ම අධ්‍යාපනය මුල් වුණා කියන එක. අපේ අසදි හාමුදුරුවෝ මතක් කළා මේ I Learning College ආයතනය අපේ දරුවන්ට අධ්‍යාපනය පාසල් අධ්‍යාපන විෂය නිර්දේශයට අදාළව අධ්‍යාපන කටයුතු සිද්ධ කරනවා වගේම ප්‍රමුඛතාවයේ දීලා මිශ්‍රණ අධ්‍යාසයෙන් දහම් පාසල් අධ්‍යාපනය ලබා දෙනවා. මේ දහම් පාසල් අධ්‍යාපනයේදී අපි කවුරුත් අපේ ජීවිතවලදී වටිනාම අවස්ථාවක් බවට පත් කරගන්න ඕනේ. දැන් අද අපි දකින දෙයක් තමයි සාමාන්‍ය අතටට පත් වෙලා තිබුණු වෙලාවේ අපි දවස් පහක්ම ඉස්කෝලේ යන්න බොහෝම ආසාවෙන් සතුටින් අපි මේ පාන්දර අවදි වෙලා ඉස්කෝලේ ගියා. ඒ වගේම සෙනසුරාදාට අපි අමතර පන්ති වලටත් ගියා. අපි දකිනවා ශිෂ්‍යත් පන්තියට යන්න, සාමාන්‍ය පෙළ පන්ති වලට යන්න, උසස් පෙළ පන්ති වලට යන්න බොහොම ආසාවක්, බොහොම උනන්දුවක් දරුවෝ තුළ තියෙනවා. හැබැයි අපි ඉරිදා දවසේ ආසාව, ඒ උනන්දුව, ඒ උවමනාව දකින්නේ නැහැ. සමහරක් වෙලාවට දහම් පාසල යන්න බොහොම අකමැති දරු පිරිසක් ඉන්නවා. බොහොම අකමැත්තෙන් තමයි දහම් පාසලට යන්නේ. අපේ දෙමව්පියොත් වැඩිහිටියොත් සමහරක් වෙලාවට අර දරුවා පාසලට යවන්න තියෙන උනන්දුව, අර දරුවව අමතර පන්තියට යවන්න තියෙන උනන්දුව, දහම් පාසලට යවන්න මැලිකම, ඒ තරම් ලොකු උනන්දුවක් දක්වන බවක් අපිට පේන්නේ නැහැ. නමුත් අපේ දරුවෝ තේරුම් ගන්න ඕන, අපේ මව් දෙමව්පියෝ වැඩිහිටියොත් තේරුම් ගන්න ඕන, අපිව රකින්නේ, අපිව ආරක්ෂා කරන්නේ, අපේ ආකල්ප ටික රකින්නේ, අපේ ආචාර ධර්ම පද්ධතිය රකින්නේ, අපේ හැකියාවන් ආරක්ෂා කරන්නේ, මේ සියල්ලෙම ප්‍රමුඛතාවය දෙන්නේ දහම් පාසල. මේ දහම් පාසල් අධ්‍යාපනය කියලා කියන්නෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිවැරදි මාර්ගය. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීපු අත්පිළිවෙත් ටික අධ්‍යයනය කරන්න තියෙන එකම අවස්ථාව තමයි දහම් පාසල් අධ්‍යාපනය. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ලෞකික ජීවිතයේදී මොන ආකාරයෙන්ද අපිට සම්බන්ධ කරගන්න පුළුවන්? අපිට අධ්‍යාපනයේදී කොහොමද බුදුහාමුදුරුවන්ගේ ධර්මය අපි සමීප කරගන්නේ? අපේ වෙනත් හැකියාවකදී කොහොමද බුදුහාමුදුරුවන්ගේ ධර්මය අපිට සමීප කරගන්නේ?
ජීවිතයේදී අපිට ගිහි ජීවිතේ ගත කරනකොට මොන විදිහකටද අපි බුදුහාමුදුරන්ගේ ධර්මයේ සමීප කරගන්නේ? ආහාර පාන ගැනීමේදී කොහොමද අපි බුදුහාමුදුරන්ගේ ධර්මයේ සමීප කරගන්නේ? ගමනක් බිමනක් යෑමේදී කොහොමද අපි බුදුහාමුදුරන්ගේ ධර්මයේ සමීප කරගන්නේ? මේ හැම පැතිකඩක්ම අපිට උගන්වන්නේ ධම්පතල කියලා. අපේ ආකල්ප ටික, අපේ වත් පිළිවෙත් ටික, අපි අනුගමනය කරන්නට ඕන චාරිත්‍ර විදි ටික, මේ සියල්ල අපිට සමීප කරවන්නේ ධම්පතල කියලා. ඒ නිසා අපි අපේ ජීවිතේ වැඩියෙන් අවධානය යොමු කරන්නට ඕන විශේෂම අධ්‍යාපන අවස්ථාවක් තමයි ධම්පතල. අම්මා තාත්තත් එක්ක දුව දරුවන්ගේ තියෙන සම්බන්ධතාවය වැඩිහිටියොත් එක්ක බාල බොළඳායගේ පවතින සම්බන්ධතාවය ගුරුවරුත් එක්ක ශිෂ්‍ය දුව දරුවන්ගේ ඇති කරගත යුතු සම්බන්ධතාවය සමාජයත් එක්ක සමාජිකයෙක් හැටියට ඒ සමාජයන් තුල අපි ඇති කරගන්නට ඕන සම්බන්ධතාවයන් පිළිබඳව ඉහි පැවිදි සම්බන්ධතාවයේ පිළිබඳව අපේ යුතුයකම් පිළිබඳව අපේ වගකීම් පිළිබඳව නිවැරදිම දේ දේශනා කළේ කවුද? බුදුරජාණන් වහන්සේ. අද අපි දකිනවා අන්‍ය ආකල්ප බොහෝම අඩු. අම්මා තාත්තත් එක්ක දරුවන්ගේ තුල පවතින්නට ඕනේ සම්බන්ධතාවය හඳුනාගන්නේ නැති සමාජයක් අද අපි දකිනවා. නිකන් බලන්න හවසට ප්‍රවෘත්තියක් යනකොට ප්‍රවෘත්ති කියනවා අහනවනේ හැමෝම ප්‍රවෘත්ති බලනවනේ. අනිවාර්යෙන් දෙමව්පියන් සහ දරුවෝ අතර ඇතිවෙච්ච ගැටුමක් ගැන, ගුරු ශිෂ්‍ය දෙපාර්ශ්වයක් අතර ඇතිවෙච්ච ගැටුමක් ගැන, සහෝදර සහෝදරියෝ අතර ඇති වෙලා තියෙන ගැටුම් ගැන, සමාජයත් එක්ක සමාජිකයෝ අතර ඇති වෙලා තියෙන ගැටුම් ගැන මොනතරම් ඛේදවාචක ප්‍රවෘත්ති අපිට අහන්න තියෙනවද? පහුගිය දවසේ අපි දැක්කා කොල්ලකින් ගහලා දරුවෙක්ව මරපු තාත්තා කෙනෙක්. පොරවකින් ගහලා තාත්තව මරපු දරුවෙක් ගැන. බල්කූඩුවේ දාලා ආහාර පාන බල්ලන්ට දෙනවා වගේ නොසලකමින් සලකන දියණියක් ගැන. ඒ වගේ ප්‍රවෘත්ති ඇහුවා. අපිට දැන් ඒ වගේ ප්‍රවෘත්ති අහන්න තියෙනවා. ඇයි මේ වගේ අපටයුතුකම්? ඇයි මේ වගේ අප්‍රසන්න? ඇයි මේ වගේ විරච්චීන ප්‍රවෘත්ති අපිට ඇහෙන්න ලැබෙන්නේ? මේ වැරදි විදිහට නිසි ආකාරයට දහම් අධ්‍යාපනයක් සමාජගත වෙලා නැති නිසා. ඒ නිසා මේ පුත්‍රයන් මේ තාත්තේ අපි හොඳ දහම් අධ්‍යාපනයක් ලැබුවා නම් දරුවා තේරුම් ගන්නවා දරුවා කවුද කියන එක. වැඩිහිටියෝ තේරුම් ගන්නවා වැඩිහිටියෝ කවුද කියන එක. ඒ නිසා දරුවෝ හැටියටත් වැඩිහිටියෝ හැටියටත් අපි කාගේ වගකීමක් තියෙනවා, යුතුකමක් තියෙනවා, හඳුනාගත යුතු දෙයක් තියෙනවා. බුදුහාමුදුරුවෝ මේ කාරණා බොහෝම ලස්සනට දේශනා කරපු සූත්‍රයක් තමයි සිඟාලෝවාද සූත්‍රය. වලක් නිදහස ලැබෙන වෙලාවක, විවේක ලැබෙන වෙලාවක වල පරිශීලනය කරන්න ඕන, වල කියවන්න ඕනේ සූත්‍රයක් තමයි මොකද්ද? සිඟාලෝවාද සූත්‍රය. සිඟාලක කියන ගෘහපතියට බුදුහාමුදුරුවෝ දීපු අවවාද. මෙන්න මේ සිඟාලෝවාද සූත්‍රයේ ඇතුලේ කාරණා රාශියක් තියෙනවා. ඒ කාරණා අතර වටිනාම කාරණා ටිකක් තමයි යුතුකම් හා වගකීම් කියලා බුදුහාමුදුරුවෝ පෙන්නලා තියපු කාරණා. අදිසා නමස්කාරයේ මූලික කරගෙන ඒ දිසාවන් වලට ඒ සමාජ කොටස් උපමා කරන දේශනා කරපු වටිනාම කාරණා කිහිපයක් මේ සිඟාලෝවාද සූත්‍රයේ තියෙනවා. අද ඒක විස්තර කරන්න අවස්ථාව නෙවෙයි. අපි දරුවෝ ප්‍රයා ගන්න ඕනේ
ප්‍රධාන පාසල් පොත්පත්වල තියෙනවා ඒ යුතුයකම් වගකීම් කියලා ඔය 8 ශ්‍රේණිය 7 ශ්‍රේණිය 9 ශ්‍රේණිය වගේ පොත්පත්වල ඔය කාරණා තියෙනවා ඉතින් අපි ඒව තේරුම් ගන්න අපි ඒව හොඳට කියවන්න ඕනේ අපි ඒව හොඳට අවබෝධ කරගන්න ඕනේ මේ පොතපත සාමාන්‍යයෙන් අපි කියවලා ගන්න ඒගෙන කියා ගන්න දේ විතරක් නෙමෙයි අපි ඒකෙන් අපිට අවබෝධයක් ඇති කරගන්න ඕනේ අපි ඒකෙන් එකට අපේ වටිනාකමක් ඇති කරගන්න ඕනේ අපි ඒව ජීවිතේ ප්‍රායෝගික වශයෙන් ප්‍රගුණ කරන්න ඕනේ එනිසා යුතුකම් සහ වගකීම් පිළිබඳව දැක් වෙන සූත්‍රයක් තමයි ඒ සිඟාලෝ වාදසූත්‍රය දහම් අධ්‍යාපනයේ හදාරන දරුවෝ ඒක මනවින් හදාරපුවාම සමාජයට ගියාම මේ පාසල් අධ්‍යාපනයේ දහම් අධ්‍යාපනයේ අවුරුදු 11කින් 13කින් අවසන් කරලා සමාජගත වුණාම අපි සමාජයේ දේව ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරනකොට අර කියන ගැටලු निराකරණය වෙනවා. අම්මා තාත්තලා මරාගන්නේ නැහැ. දූ දරුවෝ දෙමව්පියෝ මරාගන්නේ නැහැ. සහෝදර සහෝදරියෝ මරාගන්නේ නැහැ. අදී අවබෝධය නැති නිසා අදී පිළිබඳ දැනුම නැති නිසා තමයි සමාජයේ අර වගේ ගැටලු ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා මගේ දරුවෝ අපි කවුරුත් හොඳට දහම් අධ්‍යාපනයේ හදාරන්න ඕනේ. ඒක වටිනාකම අපි කොමින් තේරුම් ගන්න. ඊළඟට පුතේ අපිට බුදුහාමුදුරුව පැහැදිලි කරනවා හොඳ චාරිත්‍ර විදිහක් හැටියට වත්පිළිවෙත් අනුගමනය කරා. දැන් බලන්න මේ දරුවන්ගෙන් කීයෙන් කී දෙනෙක් කාලසටහනකට අනුව තමන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යන්නේ. පාසලේ තියෙන කාලසටහන නෙවෙයි මම මේ කියන්නේ. අපි උදේ අවදි වෙච්ච වෙලාවේ ඉඳලා හොඳ කාලසටහනකට වැඩ කරොත් මේ අවදි වෙච්ච වෙලාවේ ඉඳලා හොඳ කාලසටහනක දැන් වෙලා තියෙන එක්ක අම්මා වතුර පාරක් ගහන්න ඕනේ දරුවන් දෙහැරෙන්න නේද ඈ එමු නැත්තම් කෝටුවක් ඒ වෙලාව කරගෙන ඉන්න ඕනේ නැගිටින්න කියන්නේ නේද එමු නැත්තම් අම්මලා කෑ ගහගෙන තමයි අම්මගේ කෑ ගහන හඬට තමයි අපි ඇවිදි වෙන්නේ නේද සිංහල බෞද්ධ ගෙදරක අපි අවදි වුණේ බුදුබණ අහන ගම බුදුබණ පද අහන ගම අපි නින්දට ගියේ පිරිත් දේශනාවන් ශ්‍රවණය කරන ගම අද නිදාගනින්න ඵලයල්ල අරගෙන මෙහෙන් කියලා නේද විවිධ වචන වලින් කියන්න ඕන නැගිටින කොටත් එහෙමයි වතුර පාරක් ගහන්න ඕනේ එහෙම නැත්නම් ඈ කොටු පාරක් දීලා තමයි අද අවදි කරන්න වෙලා තියෙන්නේ නේද ඒ නිසා අපි අපිම හදා ගන්න ඕනි කාලසටහනක්. පාන්දර 5ට අවදි වෙනවා. ඈ විභාග පන්ති නම් 5ට අවදිලා හරියන්නේ නැහැ. දෙක තුනටවත් අවදි වෙන්න ඕන. නේද? ඉතින් මම 5ට අවදි වෙනවා. අවදි වෙලා හොඳට මූණ රෝවණය කරනවා. තමන්ගේ කාමරේ තමන් පිරිසුදු කරගන්න. ඈ ඇඳේ තියෙන බෙඩ්ෂීට් එක ඒවා ගසලා ඒවා නම්මලා ඒවා කියලා ඒවා පුංචි කාලේ ඉඳලා අපි හදන්න ඕනේ. අත කොහමද? අත අම්මලා නේව කරන්නේ. නේද? අත අම්මලා තමයි ඇවිල්ලා දරුවෝ නිදාගෙන ඉන්න බෙඩ්ෂීට් එක අම්මලා අකුල්ලා තියන්නේ. ඈ ඒ කාමරයක් උඩ ගාන්නේ. දරුවගේ පොත් මේසේ හදන්නේ. ඒවා පිළිවෙලකට කරන්නේ. ඈ පොත් ටික පිළිවෙලකට තියන්නේ. ඔක්කොම කරන්නේ අම්මා තාත්තා. ඒක නෙවෙයි නැත්තම් නේද? ගෙදර වැඩ කරන්නේ අම්මා තාත්තානේ නේ. ගෙදර වැඩ කියලා කිව්වේ ටීචලා දෙන ඒවා තම තාත්තා පුරවලා යවන්න. පුරු එහෙම ලියන්නේ වුණාම නේ. ඒ නිසා අපේ අධ්‍යාපනයේ තුලදී හොඳ කාලසටහන ඉදිරි දි හදා ගන්න උදේට අවදි වෙන වෙලාවෙ ඉඳලා රෑ නිින්දට යනකම්. මොන ඒ කාලසටහනට එකතු වෙන්න ඕනේ විශේෂ දේවල් තියෙනවා. උදේ බුත් වන්දනාව, සවස බුත් වන්දනාව, බෞද්ධ මෞඛ්‍යන්ට නමස්කාර කරන එක නේද? සමහරක් වෙලාවට අපි නම් අම්මා තාත්තට වැඳලා තමයි උනහාරි දෙයක් ආරම්භ කළේ තමයි. අපිට උනත් අපි මේ පන්සලෙන් එළියට ගියත් අපේ ඉන්න අම්මා තාත්තා හැටියට අපි සැලකන්නේ අපේ නායක හමුදුරනේ. උන්වහන්සේලාට වැඳ නමස්කාර කරලා අවසර අරගෙන තමයි පන්සලෙන් එළියට යන්නේ. පුතෝ යාලා උනා. පාසල් යනකොට ගෙදරින් එළියට විශේෂ දෙයකට කොහෙත් හරි යනකොට දෙමව්පියන්ගෙන් අවස්ථර අරගෙන දෙමව්පියන්ට වැඳලා දෙමව්පියන්ගේ ආශිර්වාදය අරගෙන තමයි අපි පිටත් වෙන්න ඕන. වැඩිහිටියන්ගේ ආශිර්වාදය අරගෙන තමයි අපි පිටත් වෙන්න ඕන. අද එහෙම නැහැ අද
amma dorakada iddi ari meter 50ක් විතර එහාට ගිහින් තමයි අම්ම එමය යනවා කියලා කෑ ගහගෙන යනවා නේද අපි එහෙම ගොඩාක් ඈත් වෙලා අපේ තිබිච්ච යුතුකම් අපේ තිබිච්ච වත්පිළිවෙත් අපේ තිබිච්ච වටිනාකම් අද ගොඩාක් ඈත් වෙලා ඒ නිසා අපි ගොඩාක් මේ පිළිබඳව දාන්නේ යොමු කරන්න ඕන ඉතින් ඔන්න ඔය අවධානය යොමු කරන්න අපිට තියෙන හොඳම මාවත තමයි මේ වටිනාකම ඇති කරගන්න අපිට තියෙන හොඳම මාවත තමයි ධම්මාදියා එනිසා ඉදිරි දවසේ කැපකරන්න ධම් පාසල අධ්‍යාපනයට යොමු වෙනවා. දැන් ඉස්සරහට ඔයාලා ලොකු අවස්ථාවක් තියෙනවා මම මාත්‍යන් සීන නිසා දන්නවා. ධම් පාසල අධ්‍යාපනයට ලොකු අවස්ථාවක් තියෙනවා. ඒ හොඳ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යන්න ඔයාලට ලකුණු තියෙනවා. හොඳ රැකියාවකට යනකොට ධම් පාසල අධ්‍යාපනය ලැබලා තියෙනවා නේද පිටකන්දව බලනවා. ඊළඟ ධම් පාසල අවසාන ශ්‍රේණි විභාගයේ ඒ වගේම ධර්මාචාර්ය විභාගයේ මේවට ඔයාලා ඉස්සරහට එනකොට ඒවා ඔයාලගේ අනාගතේ වඩා සාර්ථක කරන්න. මේ දැන් අද විභාග මූලික කරගත් අධ්‍යාපනයක් නේ තියෙන්නේ. ධම්පාසල වුණත් දැන් මේ පැත්තට හැරිලා තියෙනවා. හැබැයි අපි හරියට අවබෝධයෙන් ධම්පාසල අධ්‍යාපනය හැදෑරුවොත් විභාගයේම විතරක් නෙවෙයි ජීවිතයක් මූලික කරගන්න පුළුවන්. ඒ නිසා හොඳ අවස්ථාවක් වටිනාකමක් මේ ධම්පාසල අධ්‍යාපනයට තියෙනවා. ඉතින් මේ පුතේ මොන දේ කරන්නත් අපිට ජීවිතේ දියුණුවක් දකින්න. අන්නේ ජීවිතේ දියුණුවක් දකින්න බුදුහාමුදුරුව පෙන්වලා දීපු කාරණා හතරක් මම අද දවසේ මාතෘකාව හැටියට මතක් කළා මුලදීම. බුදුහාමුදුරුව ව්‍යග්ගපජ්ජ කියන සූත්‍රයේදී අපේ ජීවිතේ දියුණු කරගන්න අපේ ගිහි ජීවිතය දැන් ඔයාලා ගිහි ජීවිතේ ගත කරන්න. ගිහි ජීවිතේ වනා වටිනා ජීවිතයක් බවට පත් කරගන්න. අම්මා තාත්තා අපිට අධ්‍යාපනය හදාරන්න අවශ්‍ය පහසුකම් සැපයුවා කියලා ඈ අපිට උත්සාහය නැත්නම් ඒ වගේ සීඩයක් ඇති කරගන්න පුළුවන් කමක් නැදේ නේද උත්සාහය තියෙනවා එතකොට අපි අධ්‍යාපනය ආරම්භ කරන්න උත්සාහය තියෙනවා පාඩම් කරන්න උත්සාහය තියෙනවා අභ්‍යාසයක් කියන්න උත්සාහය තියෙනවා මොකක් හරි දෙයක් මතකේ තියාගන්න උත්සාහය තියෙනවා යම් කිසි දෙයක අපි දියුණුවක් දකින්න අපිට නම් පළවෙනියට උත්සාහය අවශ්‍යයි. අපි කොහොමද උත්සාහය ඇති කරගන්නේ? ඒ ඉගෙන ගන්න උත්සාහය ඇති කරගන්නේ කොහොමද? ඒවැරම අපි කියනවා අපිට කියනවා දහම් පාසල් එනකොට අපි කියනවා සූත්‍රයක් දීලා ආරතන සූත්‍රය දීලා කියනවා මේක සම්පූර්ණයෙන් පාඩම් කරගෙන ඉන්න ඕන ලකන සතිය. අපි කොහොමද කියන්නේ? මොකද කරන්නේ? අන්න කම්මැලි. මේක සතියක් අතුලත කොහොමද පාඩම් කරන්නේ? මේක කරන්න පුළුවන්ද? අපි වැටෙනවා අපි කම්මැලි වෙනවා නේ ඈ මෙච්චර දෙයක් මෙච්චර ලොකු දෙයක් අපි කොහොමද පාරන්නේ මේක කවතනු මෙච්චර ගොඩාක් තියෙනවා අපි මොකද කරන්නේ අපි විහිින්ම අපේ උත්සාහය අපි නැති කරගන්න අපි විහිින්ම බෑ කියලා තමයි පටන් ගන්න අපි විහිින්ම අයියෝ කියලා තමයි පටන් ගන්න එපා වෙලා තමයි පටන් ගන්න එහෙම වුණොත් කවදාවත් ඒක කරන්න පුළුවන්ද එහෙනම් අපි කරන්න ඕනේ උත්සාහය ඇති කරගන්න උත්සාහය ඇති කරගන්න මම පුංචි රහසක් කියලා දෙනවා හැමෝටම පුංචි රහසක් කියලා දෙනවා උත්සාහය ඇති කරගන්න ඒ තමයි තෝක තෝකං කනේ කනේ මොකක්ද රහස තෝක තෝකං කනේ කනේ දැන් විහිළුවක් වගේ නේ කියන බලන්න තෝක තෝකං කනේ කනේ
Toka tokan kila kene tika tika. Mokadda? Tika tika. Kane kane. Kanawa kiyana ekada? Naha. Tika tika hama welawen. Onna rahasa. Mokadda? Tika tika hama welawen. Sahaya rahasa mokadda? Tika tika hama welawen. Toka tokan kane kane. Dan apita kiyuwe mokadda? ලබන සතියේ එනකොට රතන සූත්‍රය සම්පූර්ණයෙන් පාඩම් කරගෙන දැන් මේක හැම වෙලාවෙම ඕක බල බලව කිව 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 ඉන්නේ නැහැ අපිට ඉඳ ලැබෙන පොන්චි මොහොතක් තුලදී ටික ටික අපි කියවන යාමීද භූතාන් සමාගතාන් එච්චරයි ඔක දහපාරක් විතර කියන ඔය අපිට ටික ටික කියවන ඈ ඔය විදිහට අපි Tiket tiket hema villa hema padang keran rupsa hata. Apita puluan, tapi yana kota we ratna sutre padang. Ame ratna sutre kini gati dahar neak kati twitter ai. Api itu mu kuala, kani te panti kati ana wakila, kanang tika kati ana wakila, kanang sangkal pati kak mata kati aga ana wakila. Api itu mu kuitia wakila, awar kita waku api mata kati aga ana wakila. Oke, kemarin melihat lihat si kia kia ini masih nih, kita keran nona. Tika tika, hema villa, media lagi nih villa, tapi eva, kia van luksa. Ini ada weather juga, cuma karena apa pelagas seno, lihat nih. Kita tuh cahaya kawat tawa. Ini ada tawa kini kita kata keran nih, tawa kini kita kia nih. Kita tuh cahaya kawat tawa. Tawa kini kuda kini mata kiri agan tua mata kini saaya nih mata awal kini keran tawa kini kek tapi sakat cakar. Woi woi gitu ya te api te puluang api usaha ya. Nih setelah hunin balandon, takindon, kitandon, bicara nih keran don, alpana kerla balandon, Ini dia api tak krama silpa kuda, kita tu kira kata hama usahai kini kati kira kanda. Ini saat dia apa nih itu wajim, winat karyan walaki. Yang dia tu gana wakian, sama di kamar ya sekarang wakil wakian. Itu ya roku meli ke daging askaran pulan. Eh, tiga-tiga, pet tegim, puluhan nih dia tepat tanggen. Eh, api wila, tapi api li wila itu ya daki nukut hama wila, api kamar itu nukut meistani, api li wila itu ya daki nukut hama wila, tapi itu nukut wila kan. Jadi tiga-tiga hamil lah, tapi ekor tuh cah kerut. Apa kamar yang kawat awat, tapi disudut begitu. Apa kamar yang kawat awat, tapi di belakang begitu. Kamar yang patang gak tahu sama sempurna niwasan, tapi ke pilih belakang terhadap agan terpulang. Tiga-tiga hamil lah, tapi eva usaha yang kerana. Ya dua palu tapi nanti yang malu kita galai wanita di kerajaan. Apa pilih belakang tapi nanti nanti apa eva pilih belakang kerajaan. Tapi kayak usaha ya tuh lagi kita diunuh kerjaan. Ya mudah hamba kerja satu. Kalau hari api jinte, api jangan tiaga tempat se. Belok mah turun, belok nonla unah tempat se. Nih deh. Tetap kamu ini mana? Iwa unah. Usaha itu buat kami hamba kerja. Apa apa nih terap nih? Madi maaf itu usaha itu yang mana hamba kerjaan uang jadi diunuh kerjaan. Ini kan utahan sampadaw kita. Kami dharma anu kuno mengajar ni keran lagi yang ini nih. Mungkin tuh daru hati tapi kau urut. Tapi itu peluang ni dia tewa saat kerja keran lo nih. Usaha keran lewa keragat tak sama di arak ke sampada. Arak sa keragan datu. Tiapnya apa nih lagu atau mati? Tiapnya apa nih rekan datu? Api jual pilih bela kita sakat keragat, kata madi ya pilih bela harap sah keragan datu. Mudah hamba kerat, madi mudah lapi harap sah keragan datu. Caritra itu keragat, kata madi api caritra anugama nekar lewa harap sah keragan datu. Insan harap kesampada waktu ini di ikra watina kamar kita nanti. Harap sah keragan itu hulu. අධ්‍යාපනය ආරක්ෂා කරගන්න ඉගෙන ගන්න දේ රැකගන්න දැන් අපිට කියනවා ගම මුලින් ගත්ත උදාහරණයම අපිට කියන රතන සූත්‍රය
කටපාඩම් කරගෙන රත්න සූත්‍රයේ කටපාඩම් කරගත්තටමදී ඒ කටපාඩමේ පවත්වාගෙන යන්න නම් ඒක ආරක්ෂා කරගන්න ඕනේ. අපි ඒක නිතර 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 භාවිත කරන්න ඕනේ. අධ්‍යාපනයත් එහෙමයි. අධ්‍යාපනයේදී අපි ඉගෙන ගියා ගන්න දේ නිතර නිතර භාවිත කරොත් තමයි ආරක්ෂා වෙන්නේ. අනභ්‍යාසී විසංවිද්‍යා කියලා කියන සංස්කෘතිය. විහාස නොකර අධ්‍යාපනය රැක ගන්න බෑ ඒ විස වෙන. ඒ නිසා නිරතුරුවම ඒ අධ්‍යාපනයේ ලබන දේ අපි ආරක්ෂා කරගන්න ඕනේ. ආරක්ෂා කරගන්නකොට ජීවිතයේදී අපි අධ්‍යාපනය විතරක් නෙවෙයි අපේ චාරිත්‍ර ධර්ම, සිරිත්‍රි, වැඩිහිටි යුතුකම්, දෙමාපිය යුතුකම්, ගුරු දෙවරු සම්බන්ධතා මේ හැමදේම අපි ආරක්ෂා කරගන්න. එතකොට එහෙම ආරක්ෂා කරගත්තාම තමයි ඒව පවත්වාගෙන යන්න පුළුවන් කාලයක් තියෙන්නේ. දැන් කියන්නේ අනාගතයේ ශාසනයේ විශේෂයෙන් ධාර්මිෂ්ඨ සමාජයක් ගොඩනගන්නයි මේ උත්සාහ කරන්නේ කියලා. එතකොට අපි කුංචි කාලේ ඉඳලා අධ්‍යාපනයෙන් ඇති කරගත්තදී ආරක්ෂා කරගෙන යෑම තුළ තමයි ඒ ධාර්මිෂ්ඨ සමාජය අපිට ගොඩනගා ගන්න පුළුවන් කරන්නේ. ඒ නිසා ඔබ තුල උනත් ඒ ධාර්මිෂ්ඨ බව ඇති කරගන්න නම් ඒ අනාගතයේ අපි බලාපොරොත්තු වෙන ඉලක්කවලට ඔබ යොමු කරගන්න නම් ඔබ කුංචි කාලේ ඉඳලා ඉගෙන ගා ගන්න දේ දැන හඳුනා ගන්න දේ ඉතින් ආරක්ෂා කරගන්න ඕනේ ආරක්ෂා. ඊළඟ කාරණේ තමයි කල්යාණ මිත්‍රතා. කල්යාණ මිත්‍රතා කියලා කියන්නේ කල්යාණ මිත්‍රත්වය. දැන් ඔය හැමෝටම ඉන්නවනේ කල්යාණ මිත්‍රයෝ නේද? අපි හැමෝටම අපේ ජීවිතවල ඉන්නව කවුද? කල්යාණ මිත්‍රය. කල්යාණ කියලා කියන්නේ හොඳ හදවතක් තියෙන, හොඳ පපුවක් තියෙන. ඈ හොඳ හිතවත් බවක් තියෙන කෙනා තමයි කල්යාණ මිත්‍රය. එහෙම නැත්නම් මූණට එකක් කරලා ළඟදී හොඳ පෙන්නලා දුරදී නේද නපුරු කරන අය නෙවෙයි. ළඟ ඉන්නකොට බොහොම හොඳයි. ඈ කල්යාණ මිත්‍රයෝ ඒ අය කල්යාණ මිත්‍රයෝ කියලා හඳුනන්න බෑනේ නේද? එහෙනම් හැම වෙලාවෙදී අපේ දුකේදී, අපේ සැපේදී, අපේ සතුටේදී අපිට අපහසුතාවයක් නැතින වෙලාවෙදී මේ හැම වෙලාවකදීම අපේ ජීවිතේ ළඟින් ඉන්න කෙනාට අපි කියනවා කල්යාණ මිත්‍රය. එතකොට අපි උත්සාහයෙන් හම්බ කරපු උත්සාහයෙන් රැකගත්තේ වටිනාකමුත් එක්ක ඒ අවශ්‍යතාවය හඳුනා ගන්න පුළුවන් කෙනෙක් අපේ ජීවිතේ අපි ඇති කරගන්න ඕනේ. ඒ තමයි කල්යාණ මිත්‍රත්වය. ඒවා මුදලින්ද, ඒවා මිල මුදල් තියෙන අයට වෙනම සැලකිලි, මිල මුදල් නැති අයට තවත් සැලකිලි, උගත් අයට වෙනම සැලකිලි, නූගත් අයට වෙනම සැලකිලි, එහෙම නෙවෙයි. කල්‍යාණ මිත්‍රයා වුණාම උගතෙක් වුණත්, නූගතෙක් වුණත්, දුප්පතෙක් වුණත්, කොහොසතෙක් වුණත් හොඳ හදවතක් තියෙන මිත්‍රයෙක් නම් අපි ආය ආශ්‍රය කරන්න. ඒ කියලා අනිත් අය බැහැර කරනවා කියන එක නෙවෙයි මේකෙදි බුදුහාමුදුරුව අර්ථවත් වෙන්නේ. බුදුහාමුදුරුව මේකෙදි පෙන්නලා දුන්නේ අහිතවත්ව ඉන්න අය. ඒ වගේම හොඳ හදවතකින් තොරව බැහැරව හැම වෙලාවෙම ව්‍යාකූල මනසින් ඉන්න අයව හොඳ යහපත් මනසක් තියෙන කල්යාණ මිත්‍රයෙක් බවට පරිවර්තනය කරලා අපි ආශ්‍රයයට ගන්න ඕනේ. එහෙම නැත්නම් එයා බැහැර කරොත් එයා සමාජයක තවත් නපුරක් කරන්නේ. ඒ නිසා හැමෝම කල්යාණ මිත්‍රයෝ බවට පත් කරගන්න. හැමෝගෙම තුල කල්යාණ මිත්‍ර ධර්ම ගොඩනංවන්න. කරුණාව, මුදිතාව, මෛත්‍රිය, උපේක්ෂාව මේ වගේ ගුණධර්ම ඒ තමන් ආශ්‍රය කරන කෙනා තුළ ඇති කරවන්න පුළුවන් නම් ඒ කල්යාණ මිත්‍ර සම්පත්තිය තියෙන තවත් වටිනාකම. මේව අවශ්‍ය කරන ජීවිතයේ දියුණු වෙන සමජීවිකතා හතරවෙනි කාරණය අපි හැමෝටම එකා වගේ සලකන්න පුරුදු වෙන්න ඕනේ. අපි හැමෝටම එක විදිහට සලකන්න පුරුදු වෙන්න ඕනේ. අපි හැමෝම දිහා එක විදිහට දකින්න පුළුවන් මනසක් අපි තුල ඇති කරගන්න ඕනේ. අද නම් අපි ભેදෙමින් වෙලා තියෙනවනේ නේ. අර දුප්පත් මිනිස්සේ, කරපෝසත් මිනිස්සේ ආපු අපේ පන්තියට ගැලපෙන්නේ නැ පන්තියක් හදාගෙන. එහෙම ජීවිතේ දියුණු වෙන්න බෑ. ඒ නිසා කල්යාණ මිත්‍රත්වයත් එක්කම අපි තුල ඇති කරගන්න ඕන දේ තමයි හැමෝම පිළිබඳව එක විදිහට බලන්න පුළුවන් කතිය. ඈ එහෙම වුණාම අපිට ජීවිතේ තවත් දියුණු වෙන්න පුළුවන්. ඒ නිසා අපේ පින්වත් දුවදරුවෝ කල්පනා කරන්න ඕනේ හොඳ වටිනාකමක් තියෙන ජීවිතයක් බවට අපේ ජීවිතේ පරිවර්තනය වෙනවා. ඒකට දහම් අධ්‍යාපනය උපකාර වෙනවා.
ඒකට මේ කියපු සහාය ආරක්ෂාව කල්යාණ මිත්‍රත්වය සහ සමජීවිකතාව කියන මේ කරුණු කාරණා ඉවහල් වෙනවා විශේෂයෙන් බුදුහාමුදුරුවෝ දේශනා කරපු සිඟාලෝ වාද සූත්‍රයේ වැනි සූත්‍ර ධර්මවල තියෙන යුතුකම් වටිනාකම් ඒවත් ඒවල් පොනිස්සේ වෙනවා ඉවහල් වෙනවා එනිසා ඒවා හොඳින් තේරුම් අරගෙන තමන්ගේ ජීවිතේ වටිනාම ජීවිතයක් බවට පත් කරගන්න ඒ තුලේ මගේ දරුවෝ ඔබ හැම දිනාටම මේ රටට අනාගතයට නායකත්වය දෙන්න ඔබ තමයි මේ රටේ අනාගත නායකයෝ ඔබ තමයි මේ රට අනාගතේ අරගෙන යන්නේ නෑ අද ඉන්න මැතිම තුරු වගේ නෙවෙයි නේද උකට ඉගෙන කියා ගත්තාම හොඳ ගුණ දහම් බල දහම් දැන හඳුනා ගත්තාම තමයි ඔබට මේ වටිනාකම අනාගතේදී එකතු වෙන්නේ නේද එනිසා මේ රටේ නායකයෝ බවට පත් වෙන්නේ ඔබ මේ දැයි මේ ජාතියේ නායකයෝ බවට පත් වෙන්නේ ඔබ මේ ශාසනීය නායකයෝ බවට පත් වෙන්නේ ඔබ ඒකට හොඳ දැනුමක් තියෙන්න ඕනේ ඒකට හොඳ උගත්කමක් තියෙන්න ඕනේ ඒකට හොඳ චාරිත්‍ර ධර්ම අනුගමනය කරන ඒ ආධ්‍යාත්මික ශක්තිය තියෙන පිරිසක් බවට පත් වෙන්න එනිසා බොහොම ආදරයෙන් මම ආශිර්වාද කරනවා මේ දරුවෝ හැම දිනාටම ඔබේ ජීවිතේ වටිනාම ජීවිතයක් බවට පත් කරගන්න අපි හැමෝටම පුළුවන් අනේ මට බෑ මම දුප්පත් අනේ මන් දන්නේ මට ඒක කරන්න බෑ මට ඉගෙන ගන්න බෑ මම කම්මැලි ඈ මට උගත්කමක් නෑ මම මෝඩයි අපිම අපිව පල්ලෙහාට දාගන්න එහෙම හොඳ නෑ අපිම උත්සාහවත් වෙලා අර කියන ඉංග්‍රීසි කියමක් තියෙන මොකද්ද ඈ yes I can නේ උඹට පුළුවන් නේද try and try you can one day ෆ්ලයි කියනවා නේද ඈ උඹට උත්සාහවත් වෙන්න උත්සාහය ඇති කරගන්න තවද හරි ඉගිලෙන්න පුළුවන් කියලා එනිසා උඹ ශක්තියක් ඇති කරගන්න තමන්ට පුළුවන් කියන හැඟීම ඇති කරගන්න හැමෝම අතරේ තමන් ධනාත්මකව හිතන්න පුරුදු වෙන්න මට පුළුවන් කියන හැඟීමම ඇති කරගන්න ලෝකේ ගොඩාක් වෙනස් කළේ ඔය බොහොම අපහසුතාවයන් තිබිච්ච මිනිස්සු එනිසා ඒව ගැන ඔයාලා දන්නවා නිසා හැම දිනම ඒ වටිනාකම තමන්ගේ ජීවිතයට එකතු කරගන්න ඒ තුලින් ඔබට පුළුවන් මෙලෝක වශයෙන් ශක්තිමත් පිරිසක් වෙන්න මගේ රටට හොඳ නායකත්වයක් දෙන්න මගේ ජාතියට හොඳ නායකත්වයක් දෙන්න මගේ සම්බුද්ධ ශාසනයට හොඳ නායකයෙක් වෙන්න ඔබ හැම දිනාටම පුළුවන් නිසා අන්නේ අනාගත අභිප්‍රාය බලාපොරොත්තු හැම දිනාගේම හදවත් තුළ එකතු කරමින් ඔබව හදන වඩන පෝෂණය කරන මෞදි මෞපියන්ටත් මේ වෙලාවේ ආශිර්වාද කරමින් විශේෂයෙන් අපේ කසුන් මහත්මයා ඇතුළු අයිලර්නින් කොලේජ් ආයතනයේ සියලුම කළමනාකාරීත්වයට අපේ ආශිර්වාදය පළ කරමින් මට මේ ධර්ම දේශනාව සඳහා ආරාධනා කළ මගේ සුපසන් මිත්‍ර කල්යාණ මිත්‍ර බංග්ලාදේශයේ අස්සිහාමුදුරුවෝ උන්වහන්සේ විදේශ රටක ඉඳලා ලංකාවට ආවට උන්වහන්සේ බොහොම හැඟීමක් තියෙනවා අපේ රට ගැන උන්වහන්සේට බොහොම හැඟීමක් තියෙනවා අපේ ජාතිය ගැන උන්වහන්සේ අපිට වඩා හොඳට බලන එහෙම කියන්න දන්නවා ඈ ඉතින් බොහොම හැඟීමක් අපේ රට ජාති ආගම තියෙන ස්වාමීන් වහන්සේ නම ඉතින් උන්වහන්සේටත් මම ආශිර්වාද කරනවා අපේ දරුවෝත් එක්ක කියලා මේ වැඩසටහන අපේ කසුන් මහත්මයාට ශක්තියක් වෙනින් ආශිර්වාද වෙනේ පිළිබඳව මේ වෙලාවේ හැම දිනාටම දිරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අපේ දරුවෝ හැම දිනාටම විශේෂයෙන්ම මගේ රටේ සම්බුද්ධ ශාසනයට අනාගතේ වටිනාම සම්පත්තීන් හැටියට ගොඩනැගෙන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා හේතුවා කියලා ප්‍රාර්ථනා කරලා ආශිර්වාද කරනවා හැම දිනම හමු වෙලා ගන්න ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවා නාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවා නාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා මුතුනාතම තෙරුවන් සරණින් උතුම් ධර්මාවබෝධයම වෙත්වා හොඳයි ආදරණීය දුවේ පුතේ අද මේ උතුම් වූ වප්පුර 15 පොහෝ දවසේ විශේෂයෙන්ම අයිලර්නින් කොලේජ් ආයතනය මගින් සංවිධානය කරනු ලබන ධර්මදේශනාමය පින්කම් මාලාවේ අද දවසේ ඒ ධර්මානුශාසනාව මං හිතනවා
ඉතාමත්ම හරවත් ලෙස ඉතාමත්ම සාර්ථක ලෙස ඔබ දුවා දරුවන්ට විශේෂයෙන් ඒ ධර්මානුශාසනාව සිදු කරලන් තිබෙනවා ඇත්තටම අපේ ධර්මදේශනාමය පින්කම් සිදු කරන්න තිබුණු ඒ දහම් පාසල් පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයේ ඒ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක අතිගෞරවනීය රාජකීය පණ්ඩිත අපේ උසලාවේ සීල විසුද්ධි ගෞරවනීය ස්වාමින් වහන්සේට අපි බෙහෙවින්ම පුණ්‍යානුමෝදනාව සිද්ධ කරන්නට කැමැති මේ වෙලාවේ අද දවසේ මේ තාක්ෂණික වශයෙන් අපස් සමග අප ආයතනයත් සමග සම්බන්ධ වෙලා මේ ධර්මානුශාසනාව සිදු කරලීම සම්බන්ධව ඉතින් ඇත්තටම ඔබට ඔබගේ ජීවිතය තුළ උත්තාන සම්පදා ආරක්ක සම්පදා කල්යාණ මිත්‍රතා සමජීවිකතා කියන ඒ කරුණු කාරණාවන් විස්තර කරලමින් අපේ දේශකයන් වහන්සේ ඉතාමත්ම වටින ධර්ම කාරණාවන් රාශියක් ඔබට ඔබගේ ජීවිතය ආලෝකමත් කර ගැනීම සඳහා දේශනා කරන්න තිබුණා. හොඳයි එහෙමනම් මේ වෙලාවේ අපි නැවත වතාවක් මේ කටයුත්තේදී විශේෂයෙන් ස්තුතිපූර්වක පුණ්‍යානුමෝදනාව සිදු කරන අපේ දේශකයන් වහන්සේට ඒ වගේම විශේෂයෙන් මේ අයිලර්නින් කොලේජ් ආයතනය තුළ මේ වැඩ කටයුතු මෙහෙවන විශේෂයෙන් අපේ කසුන් මහත්මයා ඇතුළු ඒ කාර්ය මණ්ඩලයේ නියුතු සෑම සියලු දෙනාටම මොකද මේ හැම දිනාගෙම කැපකිරීමක ප්‍රතිඵලයක් තමයි ආදරණීය දුවේ පුතේ අද වෙන විට මේ අයිලර්නින් කොලේජ් ආයතනය තුළ ඔබට දැනුම කුසලතා ආකල්ප ගොඩනැංවීම සඳහා මේ විදියට මේ සියලු කටයුතු කාරණා සිද්ධ කරනු ලබන්නේ. හොඳයි එහෙමනම් අද මේ උතුම් වප්පුර පසළොස්වක පොහොව දවසේ ඒ ධර්මානුශාසනාව සඳහා අපේ අයිලර්නින් කොලේජ් ආයතනය තුළ 9 10 11 කියන ඒ දහම් පාසල් පන්ති භාරව කටයුතු කරන මගේ කල්යාණ මිත්‍ර වේයන්ගොඩ කුඹල්ඔළුව සුදර්ශනාරාම විහාරවාසී අති ගෞරවනීය රාජකීය පණ්ඩිත අපේ බංගලාදේශයේ අස්සජී ගෞරවනීය ස්වාමින් වහන්සේගේ ආරාධනාව පිළිගෙන මේ අවස්ථාවේදී ධර්මානුශාසනාව සිදු කරවන් පෙදුණු අපේ ගෞරවනීය ඒ පුසල්ලාවේ සීල සිද්ධි ගෞරවනීය ස්වාමින් වහන්සේට ස්තුතිපූර්වක පුණ්‍යානුමෝදනා කරන අතර අද දවසේ ධර්මානුශාසනාව සඳහා සහසම්බන්ධ වූ පින්වත් දූ දරුවෝ හැම දෙනාටමත් කාචිත පීඩාදීන් තොරව සියලු කටයුතු කාරණා මැනවින් සඵල කරගන්ට ඉෂ්ට කරගන්ට බුද්ධ ධම්ම සංඝ යන ඒ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය පිහිට ආරක්ෂාව නිතතිම්ම ලැබේවා ඇති වේවා සරසේවා සිදු වේවා කියලා හොඳයි මෙසේ පින්යුක්තව ප්‍රාර්ථනා කරන හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. Ini bukan salah satu yang